ඉතින් මේ දවස්වල හුඟක්ම ප්‍රයෝජනවත් වෙන ඇප් එකක් තමයි මේ WhatsApp කියන්නේ. හැබැයි ඉතින් අපිට අවශ්‍ය වෙන හුඟක් ෆීචර්ස් මේ WhatsApp original app එකෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් මේකට හුඟක් කට්ටිය කරන්නේ WhatsApp මුර්දාගෙන යන එක. හැබැයි ඒක හුඟක්ම රිස්ක් එක වැඩි. ඉතින් අද අපි කතා කරන්නේ ඒකට ලංකාවෙන් හොයාගත්ත සුපිරිම සොලියුෂන් එකක් ගැන. මේක හොයාගත්තේ සයිබර් යක්කෝ. මේක මොඩ් ඇප් එකක් නෙවෙයි. මේක වෙනම ටූල් කිට් එකක්. මේකේ නම තමයි What's Tools. ඉතින් මේක ඔයාලට Play Store එකෙන් හරි නැත්නම් Huawei App Gallery එකෙන් හරි download කරලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඒකට අවශ්‍ය links පල්ලෙහාදීන් comment section එකෙන් දාලා තියන්නම්. අනිවාර්යයෙන්ම ඒවට ගිහිල්ලා දැන් download කරගන්න. එහෙනම් ඉතින් මේ app එක ගැන වැඩිදුර තොරතුරු කතා කරන්න video එකට යමු. අපි intro එකේදී කතා කරපු app එක තමයි මේ විදිහට ඔයාලට screen එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි What's Tools කියන එක. ඉතින් මේකේ තියෙන features ඒ වගේම semi features ගැන කතා ගන්න අපි app එක ඇතුළට යමු. ඉතින් අපි app එක උඩ click කළා. මෙහෙම මුලින්ම open කරගනිද්දී ඔයා දෙන්න ඔය get started කියන එක. ඉතින් මෙහෙම get started දුන්නට පස්සේ ඔයාගේ phone එකේ තියෙන original WhatsApp app එකත් එක්ක මේක ඉබේටම join වෙනවා. ඊට පස්සේ ඒකේ කරන හැම දෙයක්ම වගේ මේකත් එක්ක join වෙලා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම option 12ක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පළවෙනි ඔප්ෂන් එක විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp scan කියන එක. ඒ කියන්නේ මේකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ අධීක්ෂණය යටතේ ඉන්න නැත්නම් ඔයාගේ දරුවෙක්ගේ නැත්නම් ඔයාගේ ඔයාට අධීක්ෂණය කරන ඕනම එකෙක්ගේ ෆෝන් එකේ WhatsApp එක මේකට ලොගින් කරගන්න. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේකට ක්ලික් කරනාට පස්සේ මේ විදිහට පොඩ්ඩක් වෙලා load වෙවි. ඉතින් මේක පවා වෙන්නේ නැත්නම් මේකේ යන ටෙක්නොලොජි එක ගැන කිව්වොත් මේකදී වැඩ කරන්නේ WhatsApp web කියන තාක්ෂණය. ඉතින් අපි දන්නවා අපි desktop පරිගණක වල නම් මේක සෑහෙන්න පාවිච්චි කරනවා. ඉතින් මේක තමයි මේකට භාවිත කරලා තියෙන්නේ. ඉතින් මේක මෙහෙම load වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වේවි මෙතනින් ඒවි QR code එක. ඉතින් ඔයාට ගන්න තියෙන්නේ ඔයාට එහෙම අධීක්ෂණය ගන්න ඕන එක්කගේ නැත්නම් ඔයාට මේකට clone කරගන්න ඕන WhatsApp එකේ තියෙන එක්කගේ WhatsApp එකට ගිහිල්ලා උඩින් තියෙන තිත්තුම. ඒකට click කළා WhatsApp web කියන එකට ගිහිල්ලා මෙන්න මේ QR code එක scan කරන එක විතරයි. ඉතින් ඕක මේකේ තියෙන ප්‍රධානම option එක. ඊට පස්සේ තියෙනවා අපිට walk and chat කියන එක. ඉතින් මේ walk and chat කියන එක නම් අලුත් option එක. හේතුව මේක මම නම් දැකලා නැහැ මෙච්චර කාලෙකට app වල තියෙනවා. ඉතින් අපි මේකෙදි මේ open WhatsApp කියන එක දුන්නට පස්සේ මේ walk and chat කියන option එක enable වෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාගේ මේ පිටිපස තියෙන කැමරාවේ ඉස්සරහට layout එකක් පේනවා. ඒ කියන්නේ දැන් ඔයා පාරේ යද්දී ඔයාට chat කරගෙන ඉන්න ඕන නම් ඔයාට පාරක් පේන්නේ. ඒ කියන්නේ ඔයාගේ මේ background එක වෙනුවට එන්නේ ඔයා කැමරාවෙන් capture වෙන screen එක. ඉතින් මේකෙන් සෑහෙන හොඳ option එකක් වෙනවා. හේතුව ඔයා දැන් පාරක යද්දී chat කරගෙන ඉද්දී ඔයාට chat එක කර කර මේකෙදි බලා ගන්න පුළුවන් පාරේ තියෙන දේවලුත්. ඊට පස්සේ ඉතින් තියෙනවා අපි හැමෝටම වටින ඔප්ෂන් එක තුන්වෙනියට WhatsApp status එක. ඉතින් මේකෙන් වෙන්නේ ඔයා WhatsApp එකේ බලන හැම status එකක්ම මේකේ save වෙන එක. ඉතින් මේක ඔයාට බලා ගන්න පුළුවන් ගියාට පස්සේ recent stories සහ saved stories කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ videos ඒ වගේම images වෙන වෙනම save වෙලා තියෙනවා. ඉතින් මේක අපි හැමෝටම වටින ඔප්ෂන් එක. එහෙනම් ඉතින් මේ app එක දාගෙන ඒකට experience ගන්න පුළුවන්. ඒ වගේමයි අපිට තියෙන හතරවෙනි ඔප්ෂන් එක. ඉතින් මේක හුඟක් වෙලාවට ඔය මේ දවස්වල class කරන sir ලාට teacher ලාට වටිනවා. හේතුව අපි දන්නවා ක්ලාස් එකේ ඉන්න හැම ළමයාගේම නම්බර් සේව් කරන්නලා තියෙනවා WhatsApp group හදන ඒ වගේමයි WhatsApp එකෙන් අපිට મેસેජ් එකක් යවද්දී. ඉතින් මේක ඊටම සරල ඔප්ෂන් එකක්. හේතුව මෙතෙන්දී ඔයාට WhatsApp group එකක් නම් තියෙන්නේ. ඔයාට WhatsApp group එකේ link එක මෙතෙන් type කරලා ඔයාට ඕන නම්බර් එක මෙතෙන්ට enter කරලා ඒක normally save ගන්න නැතුව WhatsApp නම්බර් එක ඔයාට යවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මේකේ තියෙන ඔප්ෂන් වලින් high වෙනියට තියෙන ඔප්ෂන් එක ඒ තමයි fake chat කියන එක. ඉතින් මේක පොඩ්ඩක් විනෝදයක් ගන්න පුළුවන් සුපිරිම ඔප්ෂන් එක. ඉතින් මේ fake chat එකේදී ඔයාට පුළුවන් වෙන එකෙක් එක්ක ඔයාට anonymously chat කරන්න. ඒ කියන්නේ ඔයා chat කරන එක එයාට පෙන්වනවා. නමුත් ඔයා කවුද කියන එක එයාට පෙන්වන්නේ නැහැ. ඉතින් ওই විදිහට chat කිරීමේ හැකියාව මෙන්න මේ fake chat කියන එකෙන් තියෙනවා. ඉතින් මේකත් ඔයාට සුපිරි විනෝදයක් ගන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක් වේවි. ඊට පස්සේ තියෙන WhatsApp clean එක. ඉතින් WhatsApp clean එක ගැන කතා කරද්දී ඔයාලා දන්නවා ඔයා දැනටම WhatsApp පාවිච්චි කරන එකේ ඉන්න WhatsApp එකට සෑහෙනම ස්ටෝරේජ් එකක් වැය වෙනවා. ඉතින් ඒකෙදි හුඟක්ම වැය වෙන්නේ මේ තියෙන හිස්ටරි එකෙන්. ඉතින් ඒ කැච් මෙමරි එක මේකෙන් ක්ලියර් කිරීමේ හැකියාවක් දීලා තියෙනවා. ඉතින් මේකත් සෑහෙනම වටිනවා. හේතුව සමහර වෙලාවට WhatsApp එක නිසාම ෆෝන් එක ස්ලෝ වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේකට ගිහිල්ලා මෙහෙම ස්ටාර්ට් දීලා ඔයාට ඒකත් කරගෙන යීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි අපිට බලා ගන්න තුනම මේකෙ තියෙන high වෙන ඔප්ෂන් එක. ඒ තමයි ASCII faces. ඉතින් මේ ASCII faces වලට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාලා දැකලා ඇති Facebook එකේ ඒ වගේම WhatsApp එකේ ආ මේ විදිහට අමුතු හැඩතල් දානවා. ඉතින් ඔයාලත් හිතන්න තියෙයි ඒ කාලේ මොනවද මේ කොහොමද මේව දාන්නේ. ඉතින් ඔයා Google කරලා search කරන්න ඉතින් මේව කොහොමද ගන්න කියලා. ඉතින් ඒත් ඔයාලට හොයාගන්න බැරි වෙන්නේ නැති. ඉතින් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ASCII faces ගණනාවක් තියෙනවා. ඒ වගේමයි මේකේ එකපාරම මෙතෙන් WhatsApp එක දීලා ෂෙයා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේක copy කරලා ෂෙයා කරගන්නත් පුළුවන්. ඉතින් මේක හොඳ option එකක් කියලා මම හිතනවා.
ඒවගේම අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන අටවෙනි ඔප්ෂන් එක. ඒ තමයි text repeater කියන එක. ඉතින් මේක නම් එච්චරටම වැදගත් දෙයක් නෙවෙයි මට නම්. ඉතින් ඔයා හිතන මෙතන අපි geek යකා කියලා ගහනවයි කියලා. geek යකා කියලා ගහලා ඔයාට අවශ්‍ය නම් මේක repeat කරගන්න. උදාහරණයක් විදිහට 66 වතාවක්. ඉතින් ඒක repeat කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් 66 වතාවක් වෙදි තියෙනවා. ඉතින් මම දැක්ක මේ දවස්වල ඔය ක්‍රිස්මස් එකටත් එක්ක ඔය මේ ක්‍රිස්මස් හැපි ක්‍රිස්මස් කියලා ගහලා ඒක රිපීට් කරලා මැසේජස් වල දිනන. ඉතින් ඔන්න ඔය වගේ වැඩවලට නම් මේක සෑහෙන වටිනවා. ඉතින් මේක හුඟක් වෙලාවට ඔය WhatsApp spam ගහන කට්ටියත් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියට නම් මේක සෑහෙන වටිනා ඇප් එකක් වේවි. ඒ වගේම ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් caption status කියන එක. ඉතින් ඔයා දැකලා ඇති ඔය Facebook එකට නැත්නම් WhatsApp එකට status දාද්දි සමහර වෙලාවට වදනක් ගන්නවා. ඉතින් ඔයාලත් ඉතින් ඇති මේව කොහොමද හොයාගන්නේ? ඒ වගේමයි කොහෙන්ද අපි මේ වදන් නැත්නම් මේ status ගන්න කියලා? ඉතින් එතෙන්දි මෙන්න මේක සුපිරි මේ option එකක් වෙලා තියෙනවා. ඉතින් මේකේ ඔයාට ගියාට පස්සේ මේ caption ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක සෑහෙන හොඳ option එකක්. ඉතින් මේකේ ඒ mood එකට අදාළව සෑහෙන option උත් තියෙනවා. ඉතින් මෙතෙන්දි අපි සයිබයක් උണ്ട කියමු බලන්න. මේක මේ ඉංග්‍රීසි වලින්ම එදාලා තියෙන සිංහලෙන් කැප්ෂන් ටිකක් දැම්ම නම් හුඟක්ම වටිනවයි කියලා මං හිතනවා. ඊට පස්සේ අපි හැමෝටම වගේ වටින ඔප්ෂන් එක text to emoji. ඉතින් මේ දවස්වල new year season එකයි christmas එකයි නිසා සෑහෙන වෙලාවට ওই messages වලම දැකලා ඇති. අපි හිතමු දැන් මෙතන geek යකා කියලා ගහලා. ඉතින් geek යකා කියන එක ඔයාට අවශ්‍ය වෙනවා මේක emoji එකකින් යවන්න. අපි උදාහරණයක් විදිහට මෙන්න මේකෙන් යවමුකෝ. ඉතින් මේකට දුන්නාට පස්සේ ඔයාට එන්නේ වචනේ මෙන්න මේ විදිහට geek යකා කියන එකේ ඒ හැඩ තලෙන් වැදිලා තියෙනවා. ඉතින් ඔයා දැකලා ඇති new year නැත්තම් christmas වලටම සෑහෙන මේ වගේ messages එනවා happy new year happy christmas. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒවත් හදාගන්නේ. ඉතින් මේකන් සෑහෙනම වටින option එක මේ කාලේට අනුව නම් ඉතින් මමත් මේකෙන් වැඩක් ගත්ත මේ ළඟදී. ඉතින් එහෙනම් ඉතින් මේ app එක දාගෙන ඒ පොඩ්ඩක් try කරන්න. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේකේ 11 වෙනි option එක විදිහට whatsapp shortcut කියලා තියෙනවා. ඉතින් මේක ඔයා හැමතිස්සෙම වගේ WhatsApp එක පාවිච්චි කරන එකේ නම් ගම්ම වටින එක. හේතුව ඔයාට හැමතිස්සෙම WhatsApp එකට ගිහිල්ලා open කරන්න අවශ්‍ය නැහැ. මේක enable කරලා තිබුවට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ phone එක තප්පර 4ක් විතර hold කරන එක. ඉතින් එතෙන්දී ඉබේටම WhatsApp එක open වෙනවා. ඉතින් ඔන්න ඔය option එකයි walk and chat කියන option එකයි අනිවාර්යයෙන්ම ඔයාලා හැමතිස්සෙම WhatsApp එක පාවිච්චි කරන එකේ නම් enable කරලා තියාගන්න. ඒක ඔයාට හුඟක්ම වටින option එකක් වේවි. ඊට පස්සේ අපිට 12 වෙනි ඔප්ෂන් එක විදිහට බලා ගන්න පුළුවන් WhatsApp gallery කියන එක. ඉතින් මේක හුඟක්ම හොඳ ඔප්ෂන් එකක්. හේතුව අපි හැමතිස්සෙම gallery එකට යන්න අවශ්‍ය වෙනවා අපි බලන videos ඒ වගේමයි photos save කරගෙන ඒවා බලන්න. ඉතින් මෙන්න මේක ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාට මෙච්චර කාලයක් බලපු WhatsApp එකේ තියෙන videos ඒ වගේමයි photos මේකෙන් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකත් හොඳ ඔප්ෂන් එකක් වෙනවා. ඒ වගේමයි ඔයාට බලා ගන්න පුළුවන් මේ වම් මත පැත්තේ යටම තියෙන rate task කියන එක. ඉතින් මේක ලංකාවේ සයිබයක් හදපු app එකක්. අනිවාර්යයෙන්ම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරද්දී අනිවාර්යයෙන්ම 5 ස්ටාර් රේටින්ග් එකක් දාලා හොඳ ෆීඩ්බැක් එකකුත් දෙන්න. ඒ වගේමයි. ඉතින් මේ ඇප් එක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙන් උත් ඔයා ගත්ත එක්ස්පීරියන්ස් තියෙනවා නැත්නම් ඔයාට අදහස් තියෙනවා මේකේ ඉම්ප්‍රූව් වෙන්න ඕන විදිහ නැත්නම් මේක ගැන ඔයාට ප්‍රශ්න තියෙනවා ඔක්කොම ටික කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන හිතන දේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම අපි තාක්ෂණික තොරතුරු ගැන සෑහෙන වීඩියෝස් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපේ channel එකට ගිහිල්ලා ඒවත් බලන්න. ඒ වගේම අපි අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.